ටුවර් එක පටන් ගන්න ඔලු ඩෙනිස් බීච් එකෙන් මෙතන මේ වගේ ටුවර්ස් කීපයක්ම තියෙනවා අපි යන්න තෝරගත්තේ බ්ලැක් පර්ල් කියන නැව මේ නැව හදලා තියෙන්නේ අපි සාමාන්‍ය ෆිල්ම්ස් වල දකින පයිරට්ස් ලාගේ එහෙම නැත්තම් මුහුද කොල්ලකරුවන්ගේ නැව්වල ආකෘතියට සමානව. නැවේ පිටත වගේම ඇතුළතත් නිර්මාණය කරලා තියෙන්නේ මුහුද කොල්ලකරුවන් සම්බන්ධ දේවල් මතක් වෙන විදියට. බ්ලැක් පර්ල් නැවේ යද්දි දැක්ක ඩ්‍රැගන් කියන නැවත් හදලා තියෙන්නේ මූදු කොල්ල කරුවන්ගේ නැව්වල ආකෘතියට සමානව. ඉතින් මේ ටුවර් එකට එකතු වෙන අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් ගොඩක් දේවල් තියෙනවා. සම්පූර්ණ ටුවර් එක යන කාලයේදී ඉංග්‍රීසි තුර්කි වගේම වෙනත් භාෂාවලත් සංගීතය සපයන්න DJ එකක් තියෙනවා. මේ සංගීත නර්තනයේ තව තවත් විනෝදය වැඩි කරන්න ෆෝම් ස්ප්‍රේ එකකුත් තියෙනවා. මේ ඕගලන්ට පේන්නේ බ්ලූ කේව් එක. පොඩි බෝට් වලින් එතනට යන අය නම් කිමිදීම් කටයුතුත් කරනවා. අපි මුලින්ම නැවැත්වුවේ ගොඩක් ලස්සන මුහුදු ප්‍රදේශයක තියෙන බටර්ෆ්ලයි වැලියේ. සමනල විශේෂ විශාල ප්‍රමාණයක් මේ නිම්නයේ ඒගොල්ලෝගේ නවාතැන කරගෙන තියෙනවා. ඒ විදිහට තමයි බටර්ෆ්ලයි වැලිය එකට නම ලැබිලා තියෙන්නේ. නැව නැවැත්වූ වෙලාවේදී අපි මෙතන තියෙන ලස්සන වෙරළ තීරේ ටික වෙලාවක් නාලා ෆොටෝස් ගන්න අමතක කරෙත් නැහැ. බටර්ෆ්ලයි වැලිය එකේ හොයාගෙන තියෙන සමනල විශේෂ 100කටත් වැඩි ප්‍රමාණයකින් 15ක්ම මේ නිම්නයේ විතරක් ආවෙන එක සාමාන්‍ය වර්ග.
බටර්ෆ්ලයි වැලියේ වෙරළ තීරය මුහුදු වතුරට මැදුන පාට පාට ගල් කැට වලින් හැදලා තියෙන නිසා එබල් බීච් එකක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. බටර්ෆ්ලයි වැලියේ එක බල්ල අපි ආයෙත් ගමනට එකතු වුණා. මේ මුළු ගමනම වැටලා තියෙන ගොඩක් ලස්සන පරිසරයක් තියෙන මුහුදු බට ප්‍රදේශවලින්. කඳුවලින් වගේම ගල්පර වලින් වටවුණු මේ ප්‍රදේශවලට යන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට මුහුදු මාර්ගයෙන් විතරයි. නැව ඊළඟට නැවතුවේ කෝල්වෝටර් බේ එකේ. මෙතනදීත් ඕගලන්ට අවශ්‍ය නම් ටික වෙලාවක් මුහුදේ පීනන්න පුළුවන්. කෝල්වෝටර් බේ එකේ විශේෂත්වය තමයි කඳු කර ප්‍රදේශ වලින් එන සීතල දිය උල්පත් වල වතුර මුහුදු වතුරට එකතු වෙනවා. ඒක නිසා මෙතන පීනද්දී සමහර තැන් වල වතුර ගොඩක් සීතල විදියට දැනෙනවා. බ්ලැක් පර්ල් ක්‍රූ එකේ කිහිප දෙනෙක් කෝල් වෝටර් බේ එක වටවලා තියෙන උස ගල්පර උඩට නැගලා වතුරට පැනී ටුවේ එකට එකතු වෙලා ඉන්න අයට තවත් විනෝදාස්වාදය දෙන්න. මේ වෙද්දි දවල් වෙලා තිබුණ නිසා අපිට නැවේ පහළ තට්ටුවේ බුෆේ එකෙන් තමයි ලන්ච් ගන්න ලෑස්ති කරලා තිබ්බේ. අපේ කැමැත්ත අනුව චිකන් හරි ෆිෂ් හරි තෝරගන්න පුළුවන්. මේ කෑම වලට මැද පෙරදිග සහ මධ්‍ය ධර්ණි කලාපයේට විශේෂ වුණ තිරංගෝලින් හදන බල්ග රයිසුත් එකතු කරලා තිබ්බේ. ලන්ච් එකෙන් පස්සේ නැව නැවැත්වුවේ කැමල් බීච් එකේ. මෙතනදිත් ඔයගලන්ට මුහුදේ ටික වෙලාවක් ගත කරන්න හම්බෙනවා. ඒකේ අන්තිම නවාතන උනේ සෙන් නිකලස් දූපත. ටර්කිෂ් ලීරා 10ක් ගෙවලා දූපතට ඇතුළු වුණොත් ඔගලොන්ට පරණ දේවස්ථාන වගේම තවත් නඩබුම් බලා ගන්න පුළුවන්. නත්තල් සීය විදියට හඳුන්වන සෙන් නිකලස් සාන්තුරය මීදම් කරලා තියෙන තැන විදියට හොයාගෙන තින්නෙත් මේ දූපත. දූපතේ තියෙන නඩබුම් අයිති වෙන්නේ 4 වෙනි සහ 6 වෙනි සීවාස අතරට. අපි ගමන පටන් ගත්ත ඔල්ඩ්නිස් බීච් එකට ලං වෙද්දී හවස 5 විතර වුණා. අපි උදේ පැරාග්ලයිඩින් කරලා 11ට විතර තමයි පයිලට් ෂිප් 2 එකට ආවේ. අපි පැරාග්ලයිඩින් කරපු වීඩියෝ එක ඔයගලන්ට දැන් ස්ක්‍රීන් එකේ යන ලින්ක් එකෙන් බලන්න පුළුවන්.
ඔලොඩිනිස් බීච් එක ළඟ උදේ ඉඳන් හවස වෙනකම් පැරග්ලයිඩින් ඇක්ටිවිටීස් තියෙන නිසා අපිට පයිරට් ෂිප් ටුවර් එක ඉවර වෙලා එද්දිත් අහසේ ගොඩක් පැරග්ලයිඩර්ස්ලා බලා ගන්න පුළුවන් වුණා. අපිට බ්ලැක් පර්ල් ෂිප් ටුවර් එකට එකේට සම්පූර්ණ වියදම ටර්කිෂ් ලීර 75ක් ගිය ලන්ච් එකත් එක්ක. ඔලොඩිනිස් පොඩි නගරයක් වුණත් ලෝකේ හැම ප්‍රදේශයකින්ම සංචාරකයෝ ගොඩක් ආකර්ෂණය වෙන නිසා සංචාරක කර්මාන්තය ගොඩක් දියුණු වෙලා තියෙනවා. හෝටල් වගේම රෑ වෙනකන් ඇරලා තියෙන රෙස්ටුරන්ට්ස් හැමතැනම වගේ තියෙන ඔලොඩිනිස් වල. ඔලොඩිනිස් පිටලා තියෙන්නේ ටර්කි වල නිර්දිතික වෙරළපඩ ප්‍රදේශයේ අජියන් සහ මධ්‍යධාරී මුහුදු වලට මායිම්ව. ඔලොඩිනිස් වල මුළු අවුරුද්ද පුරාම වගේ සංචාරක කර්මාන්තයේ සුදුසු දේශගුණයක් තියෙන්නේ. ඉතින් අපි හිතන ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එකේ අනිත් travel videos ත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් ඒක බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එන අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.